अम्मई सहोद सहोद मे अतिवेच आदर संबंध बहु विरुद्ध अभिवादन ये आदर संबंध विरुद्ध तरुण कांता ये तमागिद्रे दीनियव कामरे कृदाल वहल बलांगी विश्वास कर मैं आदर अनागते कुमारी जीवित लसन दूरण समाज විදර අසාධාරණ නිසා මේ ලංකාවේ ඉන්න තැනක් නැද්ද? ඉත පරිස්සමෙන් අහන ඔබවත් අගෞරවයක් කරන්න එපා කියලා මී කියනවා. සත්‍ය කතා. ඉත පරිස්සමෙන් අහන ඔබවත් අගෞරව කරන්න එපා. ඊටාම් මේවා එක වාක්‍යනේ වා දන්නේ නැතුව ආත්මිකදී කිසියම් කෙනෙක් මේ වගේ කතාවක් කියන වෙලාවෙදී කවුද හොල්මන් හොවා කියලා පටන් ගන්නවන සමහරු නොදන්නා කමට චක්ගල ඇදෙනවා තේරුම් ගන්න පරිස්සම ආදරේ නාමයෙන් තාමත්ම ගැඹුරු පරිත්‍යාග කරපු මිනිසුන්ට අපහාස කරන් ඉපා කියලා පිළ අපි තුමුකෝ කිසියම් ආකාරයකින් දැනට දන් ඉතිහාසය තුල लंका बलवत् අංගම් විලංගම් මායංගම් වල අදට සටන් වලදී අපි අතීතයේ බලවත් කුතුම්මිත් තම කැඳගෙන තමයි මේ සටන කරන්නේ. ඒ පහර දෙන්නේ අවශ්‍ය පහර ගන්නනේ. ඒ කියන්නේ පහර කියන්නේ මේ සටනේ පහර, ශිල්පයේ පහර. ඒක කාටවත් දුර්කාරයට නටන්න නම් අපි ඉඳ දෙන්නේ නැහැ. ඒත් ඉතින් කියනවා ඒවට අපහාස කරන්න රඟන්න ඉන්න කාටවත් දෙන්නේ නැහැ ඉඳ.
කිසිම ආයංගම් කියන එක යන්තම් හරි අහලා තියෙන ඊළංගම් කියන එක යන්තම් හරි අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් මලගියයට අපහාස කරන්නේ. හරි. දැන් ඔන්න අපි එන්න හදන්නේ අපේ කතාව. ඒ වගේම තමයි අපේ විහාර මහදේවිය සෝමාදේවිය ගත්තාම පරිස්සමෙන් නේ මම මේ කාන්තාවක් විතරක් දැන්නේ. ඒත් එහෙමයි. අපි ගත්තත් එහෙම හසලක ගාමිණී හසලක ගාමිණී ඇතුළු 26552 මේ මෑත කාලේ එළ ජීවිත දන් දුන්න මේ රට වෙන්නේ. මේ රටේ යම් කිසි කෙනෙක් මේ රටවල් කඩා බිඳ දාන්න මේ රටවල් පිටරට විකුණන්න මේ රට නාශ කරන්න කවුරු හරි හිතන් හිටියා නම් ඒ හිතන් හිටිය අයට අවශ්‍ය දේවල් දැන් වෙනවා දෙමින් තියෙනවා ඒවා සක්‍රිය වෙනවා සක්‍රිය කරන්න පුළුවන් අවශ්‍යයි හරි ඉංගියක් දෙන්නේ මේ උගත්කම මේ බලවත් ධනෙ ලබා ගන්න මේ මහා දරුවෝ. ඉතින් දැන් අපි යනවා අර කතාවට. දැන් මේ දියණිය රෝහල් ගත උනේ පස්සේ ඇය දිනපතා සූක්ෂමව ඇය පෙත්තක් දිලිනව කාටත් pore ඒක රත්‍රන් මාත්‍රාව සහ රසදී මාත්‍රාව එයා හෙළවෙද කෙනෙක් හින්ද ඇය උමනාට වඩා ඒක යොදාගෙන ඇය මැරෙන එක සූක්ෂම සීදි විහානි කරගන්න. ඉත සූක්ෂම. සීදි විහානි කරගන්න. ඉතින් මේ කාන්තාව මේ තරුණ දියණිය නැතුණෙන් පස්සේ ඒ ගෙදර තවත් පිළිමි දෙන්නෙක් ඉන්නවා තවත් දියණියක් හිටියද? ගමේ මාළු විකුණපු තරුණයා ලස්සනට එයාගේ වෘත්තීය මාළු පිළිදෙන. ඒකටනේ මේ ගෙදර අය මෙච්චර උඩපැන්නේ. එතකොට ඒ තාත්තා කිව්වා හරි උඹ යාව බැන්දොත් කියලා අර කියන්න තියෙන බොහෝ දේවල් කියලා පිට දෙන්නෙම නැහැ. අර ගෙදර ඉන්න තරුණ දෙන්න ඒ ටිකම කියනවා අම්මා කියනවා. පස්සේ නංගිත් කිව්වා. දැන් පුතේ මේ තරුණිය නැති වෙලා අවුරුදු කීපයක් යනකොට දැන් එකපාරටම ඒ ගෙදර වැඩිමල් පුතා මේ එයාගේ විවාහය වෙන්නේ තාම අර අර ඒ ගම්වල හැටියට ඒගොල්ලෝ අපහාස කරලා නීචම කරපු පවුලක් එක්ක තමයි ඔන්න වැඩිමල් සහෝදරයා විවාහ වෙන්නේ. දෙවනිය අදටත් විවාහද? විවාහයක් හරියට. නංගි විවාහ වුණා විවාහය කැඩුණා දෙවනි පාටත් වුණා ඒකත් කැඩුණා. ඒකට තාත්තා අකාලේ මිය ගියා හිතා ගන්න බැරි ලේද? එයා වෙද මහත්තයෙකුට වැඩක් නැහැ හොයා ගන්න බෑ. ඊළඟ ඉදර අම්මා අපහාස විඳ ළමයි නැතුණා. එතකොට දැන් ඔයා බලන්න මේ අපූරු කතාව මේක අපි නවීන විද්‍යාවට ආරාධනය කරනවා. මේ වගේ සිද්ධි ලංකාවේ දහස් ගණන් තියෙනවා ලෝකේ කෝටි ගණන් තියෙනවා. ඉන්දියාව විතර 5000ක් විතර තියෙනවා ස්ථානයක අදේ ගොනු ගන්න එකලා තියෙනවා. මේක එංගලන්තේ ගාන වැඩි ඇමරිකාවේ ගාන විතරද කියලා. ඉතාලියවල් ගැන අහන්න දෙන්නේ ඉතාලි අපි ඉන්න මාළිල ඉන්න මේ ලයිට් අපිත් එක්ක ඉන්න මාළි ඉතාලිය බොහෝ දැන් මේවා වේගෙන් උඩට එනවා මේ වෙලෙ සිද්ධ වෙනවා. එතකොට දැන් අපේ දරුවෝ කියන බර ඒ ගෙදර තරුණියට අර මාළු විකුණුව හරි දැන් ඔබ නම් ඒ තරුණයට අවස්ථාවක් දෙන්නේ නැද්ද? දියණිය මෙතරම්ම කියනවා ඒ ඔහුම තමයි විවාහ වෙන්නේ ඔහුගම තමයි විවාහ වෙන්නේ කියලා කියනකොට අපිට සාකච්ඡාවක් කරන්න බැයිද? මොකද අපේ නීතිය මොකද? අනුන්ගේ සිහින දිනවන්න උදව්. අනුන්ගේ යහපතට උදව්. අනුන්ගේ සතුටට උදව්. අනුන්ගේ ඒකාබද්ධ සතුට උදව්. දූරදර්ශීව උදව්. ඥානවන්ත උදව්. එතකොට ඔගලගේ ගෙදරට බැරි වෙලාවක් කෙනෙක් उदाहरण तो
වෙන්න බැරිද? හොඳයි. ඔගොල්ලෝ මාළු විකුණන හින්දානම් ඒ වගේ හොඳ තාවේ ඒ අහිංසක මිනිස්සු මදීවරයෝ ඒක පහලට දාලා කතා කරන්න එපා කවුරුත් කෘතියක් කියලා අපි මනුස්ස නාමයෙන් ඉල්ලනවා. එයා සුනීත සෝපාකල නිවන් දැක්කා. ඉන්ද එයා නගර සභාවේ සේවකයෙක් කියලා දැන් පුරුවත් ඉන්න. එහෙම අපිට කාටවත් අපහාස කරන්න අයිතියක් නැහැ. මේ ගොල්ලෝද මනුස්සයෝ. සිංගප්පූරුවේ පෝසතා ලොකුම පෝසතා ගෙදර අදට ඉස්සරහා රිදී වලින් හද. अमेरिका මස්ලා තව අවුරුදු ගානකින් වැටෙනවා. එහෙම තමයි. ළඟට ගොඩක් අය වැටෙනවා. එක මාරු වෙනවා. හැබැයි ජෝන්ටි රොක්ෆෙලර්ලා තාම බලවත් ලෙස ඉස්සරහට ගියා. මොකද ඒගොල්ලෝ මිනිස්සුන්ගේ හදවත් දිනලා ඉස්සරහට. ජෝන්ටි රොක්ෆෙලර්ට උදව් වුණා පිටිපස්සෙන් ඉඳලා මහායාකාරී බලයක් ඇති මිනිස්සෙක්. එයා ජෝන්ටි රොක්ෆෙලර්ට නිතරම තල්ලු කළා සිද්ධිනාගෙන දිනපන් ජීවත් වුණා. අම්ම මොකද කළේ කෙල්ලව ගෙදරට දාගෙන එළියේ වාඩිලා ස්තූපි වාඩිලා ඉන්න ජෝන් ඩීට ඇහෙන්න කියනවා කාමරේ ඇතුළේ ඉඳ අපල කපල මූද දැම්මා මේ ඉඟන්නට දෙන්නේ ගෑන් ළමයෝ කියලා ඒ කතාව ඇහිච්ච ගමන් ජෝන් ඩී මොකද කරන්නේ අහස දිහා බලනවා එළියට ඇවිල්ලා අහසට මෙහෙම ඇඟිල්ල දික් කළා කියනවා සතුටෙන් අදිෂ්ඨානෙන් ගැඹුරින් ධෛර්යවන්ත ලෙස මං කවද හරි මේක දෙත් නැවතෙනවා එන්නේ මහා විශාල ධනවත් එක්කලා කියලා එයා යනව එන්නේ රණ්ඩු කරන්නේ ඉන්දියා වගේ මෙයා මහා ධනවත් එක්කලා එනවා එතරින් එහා ඉතින් ලස්සනට පොද ගෑල්ලම එක සිටින් ඉන්නවා හරි ඒ විදිහට සතුට එතකොට අපේ කතාවේ බලාගෙන යන දැන් අතන ගෙදර ගැල්ලමයා විවාහ කරලා දෙන්න කියලා ලොකු ප්‍රශ්නයක් ආවා. එයා මාළු විකුණන අපිට ගැලපෙන්නේ නැහැ, තත්තර ගැලපෙන්නේ නැහැ කියලා බාල්දු කරා. තත්තරන් දරුණේ පවුලම විනාශ කරා. ඒ පවුල කාට විවාහයක් කරියන්නේ නැහැ ළමයින් ළෙඩ, දැන් ඉන්න අය ළෙඩ, પરම්පරාවටම දැන් අර පාර යනකොට කෙල ගහගෙන යන ගමේ වචනවලින් කියනවනේ කෙල ගහගෙන යන පවුලක් බවට පත් මම වාට මේ කියන්නේ අර සවත් නුවර සිටු පවුලක කාන්තාවක් ලස්සන ගියණියක්ද මෙහෙම යාළු වෙනවා ඒගොල්ලන් වැඩ තින්නේ කෙනෙක් දෙමව්පියෝ හරිය දුර්වලයි බොහෝ දෙමව්පියෝ අපි එක කෙලිම තියන පුතේ බොහෝ දෙමව්පියෝ බොහෝම දුර්වලයි ඔක්කොම නෙමෙයි බොහෝ ශේෂ හුඟයි ඉන්නවනේ अनागते लबाकांडिंग
නැත්තම් ලොකු විනාශයක්. ලොකු විනාශයක්. බල ඒගොල්ලන්ට යම් විදිහකින් ඕන්ට ආශ්‍රය කරන්න ඕ කතා බහ කරන්න ඕ යහළුවන් ලෙස ඉන්නව හරි යොමු කරවන්න. පළා අනාගතයට සලස්මක් දෙන්න අවුරුදු 5ක හෝ 10ක. ඒ සලස්මක කාලෙදි අපිරතා සූක්ෂම මේ දියුණු කරන්න අවංක උත්සාහ කරන්න. ඒකිට අපි සමහර තැන්වල කාලය ගන්න ඕන උපක්‍රමශීලී. ඒක හැමෝම දිනන්නේ පෙර. ඔබ විතරක් දිල්ල හරියන්නේ. ඒක තියාගන්න ඉබා. අද කාලේ දරුවනේ උතරම් දියුණු වුණත් අද කාලේ ගොඩක් වන්නේ තමන්ගේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් හැමෝටම තියෙනවා. වෙනදාටත් නැති. මේක ඉදිරියේදී තවත් වැඩි. තමන්ගේ අභිමානය වෙනුවෙන් බොහෝ මුදල් වියදම් කරන නිසා. ගෞරවය. ඒකේ අර්ථය පුතේ සමහරලාට කුලියට වැරදි වැඩ කරන්නන් යොදවාගෙන කෙනෙක්ට අපහාස කරන්න පුළුවන් කෙනෙක්ට බොහෝ දේවල් හානි කරන්න පුළුවන් අපි ඔළුවෙන් තමයි කල්පනා කරන්න ඕනේ ඒ වගේ වෙලාවෙදී දෙමාපිය හරිනවා ඉවසිල්වත් තව පාට කෑ ගහගෙන පයින් එපා දෙන්නේ මේක කෙරෙන්නේ ඒ කාලෙට යනවා කාලෙට යනවා කාලෙට යන්න දිදි අති සූක්ෂම ලෙස ඒ දෙන්නව එකතු කිරීම හෝ ඒ දිනාට සත්‍ය අවබෝධ වෙන්න සාධාරණ කාලයක්. ප්‍රශ්න පිට තේරුම් ගන්න තේරුම් කරන්න යන්න එපා. ප්‍රශ්න පිට තීරණ ගන්න යන්න. නිවෙන්න දීලා කරන්න. ඔයා අපේ බලවත් දරුවෙක් ලෙස කියන්නේ. ඔයා බුද්ධිමත් දරුවෙක් ලෙස කියන්නේ. කොයි වෙලෙකවත් කෝපයෙන් සිටින විට කතා කරන්න එපා. කෝපයෙන් සිටින විට තීරණ ගන්න එපා. දැන් සවස් දොර අර සිටු බෙදරත් අර දීනියට විරුද්ධයි අන්තිම සිටු දීනියට මොකද කළේ ඇයට අතට හවු වෙන දෙයක් අරගෙන ඇය බෙදර මෙහිකාරයත් එක්ක පැනලා යන පැනලා ගියා එන්න වයින් ගහන පැනලා ගියන් පස්සේන ජීවිතයයි තනින්න ගිය නැති වෙන්න වැඩේ කළා නම් ඇති වෙන ජීවිතය දෙකත් නැත්තම් මේක ලියවිලා තිබ්බද विराजमान සාමාන්‍ය යන්නේ තමන්ට පුළු පුළුවන් විදිහට අම්මයි ගෙදර යනවා ගෑනු ගම. ඉතින් මේ දියණියත් ඉන්නේදලා සිටු ගෙදරට යන්න කියලා. හැබැයි ස්වාමි පුරුෂයා යාකුව යන්නේ පහ. ගියොත් ඔයාව මගෙන් ඈත් කරගනි මේ දරුවව ඒගොල්ලෝ ගනි. ඔයාව තියාගෙන යන්න එපා. නමුත් දස මාසයකට ආසන්න කුසක් තියෙන මේ කාන්තාව මේ විරිද සුවන් පුරුෂයා වැඩට ගියා අතරේ අහල පහලට කියලා එයා ටක් කරලා සිටු මාලිගාවට යන්න ගෙදර පිටත් වුණා. නමුත් එහෙ ගහගෙන හිටපු සුවන් පුරුෂයා කොහොමද ඉවෙන් වගේ ඇවිල්ලා දැනගෙන හොයාගෙන ඉන්නකොට අතරමඟදී සිටු මාලිගාවයි ඒගොල්ලන්ගේ දැන් තියෙන ගෙදරයි අතරමඟදී දුර දෙකේ මැද්ද දුරගේ ඒගොල්ලන්ට සිද්ධ වුණා මේ දරුව ලැබෙන ආසන්නයි ඒගොල්ල දරුව හම්බ වෙන්න අවස්ථාව ලබාගෙන अर गमन स्वामी දැන් මොකද කරන්නේ ඒ දරුව හම්බු වෙන්නකොට පරිස්සමෙන් තේරුම් ගන්න අපේ ජ්‍යොතිෂය කියන්නේ කොයි වගේ ගැඹුරක්ද කියලා දෙවෙනි දරුව හම්බ වෙනකොට
आरक्षित විකල් නොවි තෝන්තු නොවි උමතු නොවි ඉඳීමම පුදුමයි පුතේ එතකොට නේ ඒක නිසා විශ්ව මෑණියන් නොහොත් මේ මහා සබහා ධර්ම මෑණියන් පුදුම විදිහට මේ චාල්ස් ඩාවින් අංකල් ගැන මේවා කියලා වැඩක් නැහැ චාල්ස් ඩාවින් දන්න කිරියක් නැහැ චාල්ස් ඩාවින් දන්නේ නැත්තම් කවුද දන්නේ පුදුමයි धैर्य संपन्न महाबल का तार्किक हेतु දඟේ වතුර පාර සැරයි නම් කරවටක් උඩවට තියෙනවා නම් ඇයි ඇයි යන්නේ හැදුවේ ඒක අඩු වෙනකන් ඉඳලා යනවා හොඳ දරුවෙක් අද්දයිපදුණු දරුවෙක් ලේ කැටියක් එක්ක තවත් දරුවෙක් ඉන්නවා මිනිස්සයත් නැති වෙලා මේ ගම ගහලා එලවන්නේ නේ ගම ගහලා එලවන්නේ නැහැ මේ අසරණයි මේ නාටුත් ඇවිල්ලා दार्शनिकवादी मे क्रमेण पैतगर සහ අදටත් ඒ අදාළ ආයතනවල අදටත් ගන්නවා සාකච්ඡා කරන ලෝකේ තව රහස්ගතව අතීත සංසිද්ධීන් අධ්‍යයනය studying of ancient incidents restudy එතකොට අපි මොකද මේකට කරන්නේ දැන් මම ඔයාලට කියන හරි මේ වෙලාවේ මම ඔය ආසන්න හිටියා නම් අපින් එහුණා මොකක් හරි නමක් කියලා සිද්ධි දුන්නත්ක වෙනවා නමුත් මහාමයා ක්‍රියාත්මක වෙනවා
හරි මේක කොහොමද එළව ගන්නවා කියලා මම මේ පුස්සගේ දරුවා කෑ ගහලා ඉල්ල ගන්න කෑ ගහ. නෝ පුස්සත්තරින්. දැන් ඒ විලාප දෙදී මෙහෙම කෑ ගහන. කෑ ගහනකොට ඒ එගොඩට දමාපු දරුවා හිතන මේ ඇයට ආරාධ ඔහුට ආරාධනා කරනවා ඒ දරුවට ආරාධනා කරනවා මම එන්න කියලා. ඇය දන්න ඔහු දන්න ඒ දරුවා දන්න දෙයක් නෑ. එයා ඉස්සරහට එනකොට අර සැඬ පහරට හොල ගහගෙන යනවා. දැන් මේ පැත්ත බලනකොට පුංචි දරුවා උපුස්සගෙන එනවා අර පැත්ත බලනකොට දරුවා ගඟට වැටලා ගහනවා. ඊට ඉස්සෙල්ලා විනාඩි ගානකටදී මහත් වෙන තුන. සොයි ප්‍රශ්න. දැන් මත්තක වෙද්ද සුදුසුකම් සියක් තියෙනවා. දැන් වැඩි වැඩිත් තියෙනවා. සම්පූර්ණ උම්මත්තක භාවයට හේතු ඕනකට වඩා වෙන. පළවෙනි හේතුවත් ඇති. සංකෝෂය අකාලී බය මුත්තම හේතුව. නමුත් මත්තක දෙවෙනි දරුවත් දැක්ක. නැති ළඟට ගත්තා නෑ ගහගෙන. තුන්වෙනි දරුවා ළඟින්ම ලැබිච්ච දරුවා උස්ස අරගෙන. ඕනේ හැටියට උම්මත්තක වෙන. දැන් ඇයට ඕන නම් ගඟහරහා යන ගමන නවත්තල පිහිනන්න පුළුවන් අර දරුවව හොයාගෙන ගඟේ ගහගෙන යන දරුවව හොයාගෙන නැත්තම් පිහිනීම නවත්තල ගඟට ඕන දෙයක් කරගන්න කියලා ඉඩ දීලා කාගෙන ඉන්න පුළුවන් සිලිදින් හානි කරගන්න පුළුවන් පිහිනීම නවත්තල ගඟේ වතුර පහරට ඕන දෙයක් කරන්න ඉඩ දීලා නිශ්ශබ්ද වෙන්න පුළුවන් ඉඩදී ආයාසයෙන් සූසයිඩ් එක සිලිදින් හානි කරගන්න පුළුවන් නැත්තම් ඊළඟ තව විකල්පයක් තියෙනවා ඒ තමයි මේ සිළු සිද්ධින් මෙහෙම වුණාන් පස්සේ මම අම්මා තාත්තට පිටු පෑවා නේද කියලා අම්මා තාත්තගේ සමාව අරගෙන මේ ජීවිතය අර්ථාවිත කරගන්න දින අවසාන බලාපොරොත්තු අම්මා තාත්තයි මල්ලේ ඉන්නවනේ කියලා හිතනවා එහෙනෙකට විතර ඔප්ෂන් දෙනවා අපිට පරිස්සම තේරුම් ගන්න පිළිමයටත් ඒ හරි විකල්ප පරිස්සමෙන් තේරුම් ගන්න. මේ සිද්ධිය වෙලා ඉවර වුණාට මේ සිද්ධිය වර්තමානට ගැලලා කැලිකුලේට කඩලා ස්ටඩි කරනකොට ස්ටඩි කේස් එකක් විදිහට එතකොට අපි කොටසින් කොටස ඉගෙන ගන්නේ අපිට මේ කතාව දිගටම බලාගෙන ඉන්න. නෑ නවතින්න. ඕනෑම දෙමළු සංසිද්ධියක නවතින්න. නැවතිලා බලන්න ආපසු ඉදිරිය දෙපැත්ත උඩ යට දස දිසා බලන්න. जीवित काले अम्मा ජීවිත කාලෙම බලා ගන්න කියන වැනි අදහස. ඇරදීන එකම විකල්පේ ගෙවල් බලා යන්න පිටත්. ගඟෙන් ඉදිරියලා ටික දුරක් යනකොට ඇයට ආරංචින පෙරද රාත්‍රී ඇතුළෙච්ච කින්නකින් කිසියම් සිටුමැදුරක ඒ කාලේ සිටුමැදුර බිහිපත් තියෙන කිසියම් සිටුමැදුරක තුන් දෙනෙක් නැති වෙනවා. දැන් මෙයාට सहोदर ඇට දූලකට එයාට එයාගේ ගෙදර සිහි වෙනවා පේනවා මේ ගෙදරයි කියලා දුම් යනවා එයා තහවුරු කර ගන්නවා මේ තමයි අම්මා තාත්තා මේ තමයි මල්ලි මේ තමයි ගිනි අරගෙන නැති වෙලා තියෙන කියලා ගේ දැකලා ටිකක් වෙලා යනකොට එයා සිහිය නැතුව වැටෙනවා සිහිය නැතුව වැටලා සිහිය එනකොට සිහිය එන්නේ ජීවිතේ බේරා ගන්න නමුත් මතකයේ තියෙන අපු කියන්න සිහිය නැති කරන්නේ ඒ වෙලාවේ නහරවල පුපුරලා ස්නායුක විනාශයක් වෙලා මොලේ පිටිරලා ලේ ගමනාගමනේ ස්ට්‍රෝක්ස් දා මෙලු දේවල් ලැබිලා
මරණයට පත්වීමේ සම්භාවිතාව අවම කරන්න තමයි සියලු යම් සිත් එළව. දොරත්‍රන් දරුවනේ මේ උතුම් කාන්තාව මේ ධෛර්යවන්ත කාන්තාව නැවත සිහිය ලැබිලා ආවෙන් පස්සේ ඇයගේ මතක සියල්ල දැන් එකිනෙක එකිනෙක ගැට ගැහිලා ඇයව ජීවත් කරවන්න නම් දැන් ඇයගේ මතක ඩිලීට් කරවන්න ඕනේ. ඇයව ජීවත් කරවන්න නම් ඇයගේ මේ තාව සංවේදී දරාගත නොහැකි මට්ටමේ මතකයන් නිබින්දුවේ ඩිලීට් කරන්න ඕනේ. එතකොට තාවකාලිකව විශ්ව මාතාව නැත්තම් සබහ ධර්මයේ මෑණියන්ගේ තව උපක්‍රම ශීලී භාවයක් තමයි මිනිස්සුක මෙහෙර ගන්න තාවකාලික උම්මත්තක භාවය. එක තාවකාලික උන්මත්තක භාවයට ඩිසිප්ලින් නොදෙනු සදාකාලික නිරන්තරාට උන්මත්තකයි ඊළඟ අත්වල සැහෙන බලපෑම සැහෙන. හරි දැන් මෙයා උන්මත්තක වෙනවා මේ පටාචාරාව උන්මත්තක වෙන පස්සේ මේ අලුත් විදිහට පටාචාරාව කතා ඉගෙන ගන්න ගැඹුරු මනෝවිද්‍යාත්මක දැන් පටාචාරාව වැනි කාන්තාවක් සමාජයේ ඉන්නවා. ඔබට ඉදිරියට වැඩපළේදී පාරදී යනකොට බස් එකේදී දීප්ත පටාචාරාව නොවුනත් ඊට යම් ආසන්න බව ධාරතු කලහපේ ආසන්න බව අදරතු නොවුනත් ධාරතු කලහපේ ආසන්න භාවයකින් යුක්ත පටාචාරා මෙහැණියෝ අපි තුන් පටාචාර පිරිමියා පවාදේ සමාජයේ ඉන්න විවිධාකාර හැදහැප්පීමෙක්ට ආර්ථික ප්‍රශ්න, අහිමි ප්‍රශ්න, වේදනා ප්‍රශ්න, බෙහෙත් ප්‍රශ්න, රෝග ප්‍රශ්න, නැති ප්‍රශ්න නැති විමසුම් හම්බුනේ. එතකොට එවැනි පුද්ගලයන් සමග තමයි අපි තෝර බේර ගන්න බෑනේ කලින්. ඒ නිසා ඔයා සොසර කරගන්න ඔයාගේ මනස අපි දැන් ඉන්නේ එවැනි යුගයේ. ඒ නිසා නිතරම ඔයාගේ මනස සොසර කරලා තියෙන්න ඕනේ දෑත් දෙක දෙන්න. ඒ නිසා ලෝකයේ තියෙන වචන දෙකක් ගනු දෙව් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. එක වීර්ති දෙනු ගනුකෝ එන පළමුව දෙති දුන්නොත් ගන්නකෝ බය යමක් නොදී ගන්න විතර ක්ලාස් වෙලා ඉන්න හදන බොළඳ සමාජයෙන් අපි ඇත්තේ නිසා දෙනු දෙනු ගන්න අර කෑමක් වුණා දෙනු ඊට පස්සේ ගන්න දැන් රජතුමා ඕනේ හැටි උදාහරණ දෙන්න හරි දැන් දෙනු ගනු න්‍යාය දන්න ඔයා අනුන්ට උදව් කරන්න දෑත් එක්ක කරන්න බලන් ඉන්න ඔයා ඒක ඔයාගේ සදාකාලික මානසික පුරුද්දක් බවට පත් කරන්න මානසික පුරුදු සවිඥානිකව යටිහිතේ කෙටුවෙන් පස්සේ ළඟාකට යනවා